හොඳට ඉගෙන ගන්න හිතාගෙන ස්කෝල් එකට ගිය කොල්ලෙක්ට ඒ වැඩේ කරගන්න එක නම් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. හයි, Movie Reviews සිංහලෙන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2018 දී රිලීස් වුණ Sweet Combat කියන drama series එක ගැනයි. මේ කතාව පටන් ගන්නේ කොරියාවේ ඉන්න දක්ෂතම පාසල් කාන්තා kickboxing ශූරිය වුණ මේ Fang Yu අපිට අඳුන්වලා දෙන ගමන්. එයා නිල වශයෙන් තරඟවලට ඉදිරිපත් වෙන්න ගත්තේ ළඟදී වුණත් කාටවත්ම පරද්දන්න හිතන්නවත් බැරි වார்த்தාවක් මේ වෙනකොටත් එයා තියලා තමයි තියෙන්නේ. ඒ වගේම Fang Yu ළඟදී ගත්ත ජයග්‍රහණයක් නිසා එයාට අනිත් අයගේ අවධානයත් ගොඩක් ලැබෙන්න අරගෙන තියෙනවා වගේම ඒ නිසා එයා මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් වැඩි කාලයක් ගත වෙලා නැහැ. ඊළඟට අපිට අතීත සිදුවීමකින් බලාගන්න පුළුවන් වෙනවා Fang Yu එයාගේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන සීයා ළඟට ගිහින් එයාට බොක්සින් ක්‍රීඩිකාවක් වෙන්න ඕනේ කියලා කියනවා වුණත් අනාගතයේදී Fang Yu එයාලගේ මේ පවුලේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න වැඩ කරන්න ඕනේ කියලා හැමතිස්සෙම හිතාගෙන හිටපු එයාගේ සීයා නම් මේක අහලා ගොඩක් කලකිරෙන්න ගන්නවා. මේ දේවල් වලින් පස්සේ අපිට අඳුන ගන්න ලැබෙනවා මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මැකව් නගරයේ ඉන්න Ming Tian කියන කෙනාව. එයාට මේ වෙද්දි ස්කෝලේ යන නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා සහ Ming Tian'ගේ අම්මා එයාලව දාලා ගියාට පස්සේ මේ තුන් දෙනා තාත්තා එක්ක ජීවත් උනත් එක දවසක එයාලගේ තාත්තා ජීවිතය දාලා ගිහින් තියෙන්නේ මේ පුංචි සහෝදර සහෝදරියන් දෙන්නගේ වගකීම Ming Tian'ගේ කරපිට උඩින් තියන ගමන්. Ming Tian'ගේ මල්ලි ටීවී එකේ බොක්සින් ෆයිට් බලන්න ගොඩක් කැමති කෙනෙක් වගේම එයා කැමතිම ක්‍රීඩිකාව වෙන්නේ එයා බොක්සින් රැජින කියලා අඳුන්වන මේ ඉන්න Fang Yu. ඉතින් තමන්ගේ නංගිවයි මල්ලිවයි හොඳ තැනකට යවන්න ඕනේ නිසාම එයාගේ පාසල් ගමනට තිත තියෙන Ming Tian ඒ පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකක කෑම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙනවා වුණත් එයා හැමතිස්සෙම වගේ බලන්නේ හොඳ ශිෂ්‍යත්වයක් දෙන ස්කෝලයක් හොයාගෙන එයාගේ අතරමඟ නැවතුන ඉගෙනීමත් සම්පූර්ණ කරගන්න ගමන් එයාලගේ පවුල හොඳින් බලාගන්න. එක දවසක් එයාට ඒ පැත්තේ ඉන්න සටන් කලා ගුරුවරයෙක්ට කෑම ගිහින් දෙන්න ලැබෙනවා වගේම මෙයා ඉන්නේ ඇත්තටම විනාඩි 20ක දුරින් වුණත් මේ ගුරුවරයාට ඕන වෙලා තියෙනවා විනාඩි 15ක් ඇතුළත එයාගේ මේ ඕඩර් කරපු කෑම එක එයාගේ අතට ගන්න. ඉතින් බයිසිකල් එකෙන් ඩිලිවරි කරන Ming Tian'ට නම් මේ වැඩේ ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි වුණත් මේ නගරේ හැම පාරක්ම සහ හැම කෙටි වීදියක්ම මතක තියාගෙන කාර්යක්ෂම වැඩ කරන නිසා මේ අඩු කාලයකින් යන්න ඕනේ ගමන එයා ගොඩක් දක්ෂ විදිහට යනවා කියලා අපිට බලාගන්න පුළුවන්. ඉතින් Ming Tian නියමිත තැනට ලන් වෙද්දීම එතන ඉන්න වයසක එළවලු වෙලෙන්දියකගේ කරත්තයෙන් එළවලු වැටෙනවා දැක්කට පස්සේ එයා පුළුවන් විදිහට ඒව අහුලලා දෙන්න උත්සාහ කළත් බෑවුමක තියෙන මේ කරත්තය ටිකෙන් ටික පාර දිගේ පහළට යන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මෙතනින් යන අපි කලින් දැක්ක බොක්සින් ක්‍රීඩිකාව වෙන Fang Yu මේ කරත්තය නවත්වන්න හිතාගෙන ඒකට පයින් පාරක් ගහනවා වුණත් ඒකෙන් නම් මේ කරත්තයටත් ලොකු හානියක් වෙලා ඒකේ තිබුණ එළවලු හැමදේමත් විනාශ වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ මේක දැකලා තරහ ගන්න Ming Tian Fang Yu ට එළවලු වෙලෙන්දියගෙන් සමාව ඉල්ලන්න කියනවා වුණත් Fang Yu නම් ඒ දේ නොකර මේ උණපාඩුවට හරියන්න සල්ලි ටිකක් ඒ වෙලෙන්දියට දීලා මොනවත් නොකියාම එතනින් යන්න යනවා. ඒ කලබල අස්සේම මේ සති අපේ channel එකේ videos බලලා රුපියල් 1000ක reload එකක් දිනාගත්ත Travel with Julia කියන channel එකටත් අපි සුබ පැතුම් එක් කරනවා. අහපව් කතාවට. මේකෙන් පස්සේ Fang Yu එයාගේ කලින් සටන් පුහුණුකරුව හම්බ වෙලා උදව්වක් ඉල්ලන ගමන් කියනවා එයාට මේ වෙද්දිත් බොක්සින් වලින් අයින් වෙලා පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න කියලා ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙන නිසා එයාට දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ කියලා එයා මේ ඇවිත් තියෙන්නේ ඊළඟට මොකද කරන්න කියලා මේ පුහුණුකරුගෙන් අහන්න කියලා. හැබැයි මේ වෙලාවේදී Fang Yu වෙනුවෙන් තීරණයක් ගන්න තමන්ට බැහැ කියන පුහුණුකරු ඒක Fang Yu ම කරන්න ඕන දෙයක් කියලා තමයි මෙතනදී කියන්නේ. ඊළඟට එතකොටම Ming Tian එතනට එන නිසා එයාට මේ කෑම ඕඩර් එක බාර දුන්නේ Fang Yu ගේ සටන් පුහුණුකරු කියලා එයා දකිනවා වගේම මෙතනදී Ming Tian සහ Fang Yu දෙන්නා එකිනෙකා දිහා බැලුවත් පස්සේ දෙන්නා වචනයක්වත් කතා නොකර ආපහු එයාලා යන්න ආපු ගමන යන්න යනවා. හැබැයි වැඩි වෙලා යන්න කලින් Ming Tian'ට එයා හිතුවෙවත් නැති සුභාරංචියක් දැනගන්න ලැබෙනවා. මොකද මේ වෙලාවේ එයාට ඊමේල් එකක් එනවා 70%ක් ඩිස්කවුන්ට් එකක් එක්ක එක ස්කෝලෙකින් එයාට ශිෂ්‍යත්වයක් දෙන්න කැමති වෙලා තියෙනවා කියලා. හැබැයි මෙතන එකම ප්‍රශ්නය තමයි මේ කියන ස්කෝලේ තියෙන්නේ ටිකක් දුර පළාතක වෙන එක.
ඉතින් ඊළඟට මොකද කරන්න කියලා හිතාගන්න බැරි වෙන මිං ටියාන් Tamange අධ්‍යාපන කටයුතු කරගන්න ඒ පළාතට යනවද නැත්නම් එයාගේ මල්ලි සහනන්ගේ ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න මැකව් නගරේම තව දුරටත් ඉන්නවද කියලා කල්පනා කරන්න පටන් ගන්න ගමන් එයා දෙගිඩියාවෙන්ම මේක විසඳ ගන්න උදව්වක් ගන්න කියලා ඒ නගරේ හාස්කම් තියෙනවා කියලා විශ්වාස කරන වතුර පොකුණක් ළඟට යනවා ඉතින් මේ වෙලාවෙදිම ෆෑන්ග් යූත් මේ පොකුණේ අනිත් පැත්තේ ඉඳන් එයාගේ අනාගතය ගැන හිතනවා වගේම ඊළඟට මේ දෙන්නට දෙන්න නොදැක්කත් එයාලා දෙන්නම මෙතනදී ඊළඟට කරන දේ ගැන අන්තිම තීරණයක් ගන්නවා. ෆෑන්ග් යූ එයාගේ බොක්සින් ක්‍රීඩාව නතර කරන්නේ නැහැ කියලා තීරණය කරද්දී මිං ටියාන් අනිත් පළාතට යන්න තීරණය කරනවා. මිං ටියාන් වැඩ කරන ආයතනයේ ප්‍රධානියා ගොඩක් කරුණාවන්ත කෙනෙක් නිසා එයා මිං ටියාන්ගේ තත්වය තේරුම් අරගෙන එයාට වෙන පළාතකට යන වැඩ කටයුතු හැම දෙයකටම උදව් කරනවා වගේම එයාට ඒ පළාතෙන්ම කෑම ගෙනියන රසාවකුත් ලැබෙනවා සහ එයාලට ඕන සල්ලි එක්ක තව දේවල් ටිකකුත් මේ ආයතන ප්‍රධානියාගෙන් ලැබෙනවා. ඊළඟ සීන් එකෙන් අපිට බලාගන්න පුළුවන් මිං ටියාන් එයාගේ නංගි සහ මල්ලි එක්ක අලුත් ගෙදර පදිංචියට ඇවිත් තියෙනවා කියලා. මේ ගෙදර වටේට ඒ තරම් හොඳ අසල්වාසීන් ඉන්නවා කියලා නොපෙනුනත් මේ ගේ ඇතුලේ තියෙන සුවපහසු පෙනුමට නම් මේ ළමයි දෙන්න කැමති කියලා දකින මිං ටියාන්ට මේ වෙලාවේ ගොඩක් සතුට හිතෙනවා. ඊළඟට මේ ගෙදර ඉස්සෙල්ලාම මිං ටියාන් තියන්නේ එයා පොඩි කාලේ එයාගේ පුහුණුකරු එක්ක ගත්ත ෆොටෝ එකක් වගේම මෙතනදී අපිට දැනගන්න ලැබෙනවා ඇත්තටම මිං ටියාන් එයාගේ පුහුණුකරු මැරෙන්න කලින් එයාත් එක්ක පොඩි කාලේ බොක්සින් වලට පුරුදු වෙලා තියෙනවා කියලා. ඊළඟ දවසේ එයා නංගිවයි මල්ලිවයි ලෑස්ති කරවලා එයාලව අලුත් ස්කෝලෙට බාර දුන්නට පස්සේ ඊළඟට එයාට ලැබුණ කෑම කඩේ අලුත් රස්සාව කරන්න ගන්නවා. මේකෙන් පස්සේ එයා ඇතුල් වුණ ජෙන්ග්ජී කියන ක්‍රීඩා පාසලට මිං ටියාන් එයාගේ පළවෙනි දවසේ ඇතුල් වෙන්න එනවා වගේම ඇත්තටම මේ ස්කෝලේ ගියවුරුද්ද වෙනකන්ම ගැහැණු ළමයින්ගේ ස්කෝලයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මිං ටියාන් මේ ස්කෝලෙන් අලුත් අවුරුද්දට තෝරගත්ත පළවෙනි පිරිමි ළමයි කණ්ඩායමෙන් කෙනෙක්. ඊළඟට එයාට මේ ස්කෝලෙට එද්දී තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම ගැහැණු ළමයි සිය ගාණක් මැද්දේ ඉන්න එකම පිරිමි කෙනා එයා විතරයි කියලා. පස්සේ එතකොට තමයි මිං ටියාන්ට හිතෙන්න පටන් ගන්නේ එයා ගැහැණු ළමයින්ගේ ස්කෝලෙකට මේ විදිහට ඇවිත් තියෙන්නේ එයාට ආපු ලියුම වැරදි විදිහට කියෙව්ව නිසාවත්ද කියලා. ඉතින් වටේ ඉන්න ගැහැණු ළමයි හැමෝම පුදුමයෙන් වගේ මිං ටියාන් දිහා බලාගෙන ඉන්න අතරේ එකපාරටම එයා මේ බොක්සින් වලට කැමති කෙනෙක් වුණ ෂියාව් මී කියන කෙනාගේ ඇඟේ ගිහිල්ලා හැප්පෙනවා. ඉතින් ෂියාව් මීව දකින මිං ටියාන් එයාට යන්තම් අන්තිමට තවත් පිරිමි ළමයෙක්ව හම්බුණා කියලා සතුටින් කියන්න පටන් ගන්නවා වුණත් ඒ සතුට නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. මොකද කොල්ලෙක් වගේ පෙනුම තියෙන ෂාවමි ඊළඟට රෝසපාට කොණ්ඩ කට්ටක් අරන් ඔළුවේ ගහන ගමන් එයා ගැහැණු ළමෙක් කියලා අඳුන්වලා දෙද්දී මිං ටියාන් ඊළඟට ෂොක් වෙලා එයාගෙන් සමාව ඉල්ලන්න ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ ෂාවමි මෙතනින් යන්නේ මිං ටියාන්ට තරහින් බනින්න පටන් ගන්න ගමන්. ඒ අතරේ මේ ස්කෝලේ ප්‍රින්සිපල් සහ මේ ඉන්න වාන් කියන ගුරුවරයා නම් මේ වෙලාවේ ගොඩක් කනගාටුවෙන් තමයි ඉන්නේ. මොකද එයාලට ඕන වෙලා තියෙන්නේ මේ ස්කෝලේ රටේ තියෙන ප්‍රධානම මිශ්‍ර පාසලක් කරන්න නිසා මේකට පිරිමි ළමයි බඳව ගන්න එක එයාලට ගොඩක් වැදගත් දෙයක්. කොහොම වුණත් මේ අවුරුද්දේ පිරිමි ළමයි 10 දෙනෙක් මේ ස්කෝලෙට එන්න අයදුම් කරාත් එයාලා ස්කෝලෙට ඇවිත් බලද්දි මෙතන ගැහැණු ළමයි විතරක්ම ඉන්නවා කියලා දැකලා පස්සේ ඒ හැම පිරිමි ළමයම වගේ වෙන ස්කෝලවලට මාරු වෙන්න ඉල්ලලා තියෙනවා. අනේ හතුරෙක්ටවත් වෙන්න එපා මේ වගේ දෙයක්. ඉතින් ප්‍රින්සිපල් මේ වෙලාවේ වාන්ට කියන්නේ මොනවම හරි කරලා දැන් ඉතුරු වෙලා ඉන්න මිං ටියාන්ව මේ ස්කෝලේ ඉන්න කැමති කරව ගන්න කියලා. ඒ අතරේ ස්කෝලේ පළවෙනි පිරිමි ළමයාගේ පැමිණීමත් එක්ක මේ ස්කෝලේ ගැහැණු ළමයි නම් පිස්සු වැටිලා තමයි ඉන්නේ. එයාලා මිං ටියාන් යන පාර හරස් කරනවා බලෙන් උදව් කරන්න පැනගෙන එනවා විතරක් නෙමෙයි එයාව ප්‍රින්සිපල්ගේ කාමරයට එක්කගෙන යන්නේ කවුද කියලා ෂියාවමි සහ තවත් ගැහැණු ළමයෙක් එතන රණ්ඩු වෙන්නත් පටන් ගන්නවා. ඉතින් අන්තිමට මිං ටියාන්ට කොහොම හරි එයාලගේ අවධානය වෙන පැත්තකට හරවලා එතනින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා ඒ රණ්ඩුව නම් එතනින් ඉවර වෙනවා. ඉතින් මේ විදිහට පැනලා යන මිං ටියාන්ට හදිස්සියෙම ෆෑන් යූවත් මුණගැහෙද්දී මේ ඉන්නේ කලින් දවසේ හම්බ වුණ නපුරු ගැහැණු ළමයා කියලා අඳුනගන්න එයාට වැඩි වෙලා යන්නේ නැහැ. මේ වෙලාවේ ෆෑන් යූගේ බෑග් එක නිසා මිං ටියාන්ගේ අත ටිකක් තුවාල වෙනවත් එක්ක ඊළඟට ෆෑන් යූ එයාට බෙහෙත් ටිකක් දාගන්න කියලා සල්ලි දෙද්දී නම් මිං ටියාන්ට ගොඩක් තරහ යනවා.
ඉතින් එයා ෆෑන් යූට සමාව ඉල්ලන්න කියලා කියද්දී ඒක ප්‍රතික්ෂේප කරන ගමන් ෆෑන් යූ නම් කියන්නේ සමාව ඉල්ලනවට වඩා සල්ලි ලොකුයි කියලා. මේකෙන් පස්සේ එතනින් යන්න කලින් මිං ටියාන් එයාට හැදියාවක් නැති කෙනෙක් කියලා බනින්න ගද්දී නම් ෆෑන් යූට පොඩි කාලේ කම්පනයක් ඇති වුණ දෙයක් ආයෙමත් මතක් වෙන්න ගන්නවා. ඒ වගේම කලින් සිදුවීමකින් අපිට බලාගන්න ලැබෙනවා කලින් දවසේ ෆෑන් යූ ඇත්තටම කරත්තයට පයින් ගහලා තියෙන්නේ ඒ වෙලාවේ පාරේ හිටපු පොන්චි ගැහණු ළමයෙක්ව බේරගන්න කියලා. ඉතින් එදා ෆෑන් යූගේ අරමුණ අවංක වුණත් ඒක ඉවර වුණේ පාරේ හිටපු වයසක වෙලෙන්දියට ලොකු අලාභ හානියකුත් සිද්ධ වෙන ගමන්. ඊළඟට ආපහු වර්තමානය වෙද්දී මිං ටියාන් ගැහැණු ළමයි ගොඩක් මැද්දේ අපහසුවෙන් ඉඳගෙන ඉන්නවා වගේම තමන්ගේ ඉගෙනීම හොඳින් කරගන්න හිතාගෙන මේ ස්කෝලෙට ආපු මිං ටියාන් නම් මෙහෙම අනිත් අයගේ අවධානය ලැබෙන එකට ටිකක්වත් කැමති වෙන්නේ නැති වුණත් මේ ස්කෝලෙ ඉන්න එකම පිරිමි ළමයා එයා වුණ නිසාම එයා දිහා බලන එක මේ ගැහැණු ළමයි නවත්තන්නේ නැහැ. මේ අතරේ ෂාවමි සහ ෆෑන් යු ස්කෝලේ බොක්සින් කාමරයේ පුහුණු වෙන ගමන් ඉද්දී අපිට දැනගන්න ලැබෙනවා මේ දෙන්නම බොක්සින් වලට කැමති ගොඩක් හොඳ යාළුවෝ කියලා. ඉතින් ෆෑන් යු මොකක් හරි කරදරයකින් ඉන්නවා කියලා දකින ෂාවමි ඊළඟට ඒකට හේතුව අහද්දී මේ අලුතෙන් ආපු පිරිමි ළමයා තමන් ගැන කිව්ව සැර කතාව නිසා තමන් ඇත්තටම හැසිරෙන විදිහ හරිද කියලා කල්පනා කරනවා කියලා තමයි එයා මේ වෙලාවේ කියන්නේ. ඒකෙන් පස්සේ ගෙදර යන ෆෑන් යූ මිං ටියාන් ගැන ආයෙමත් කල්පනා කරන්න පටන් ගන්න ගමන් ඉද්දී අතීත සිදුවීමකින් අපිට බලාගන්න පුළුවන් ඇත්තටම ෆෑන් යූ පුංචි කාලයේදී එයාව ගැහැණු ළමයෙක් විදිහට පිළිගන්න එයාගේ අම්මයි තාත්තයි කැමති වෙලා නැහැ. මොකද එයාලට පුතෙක්ව තමයි ඕන වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ෆෑන් යූ ඉපදුන දවසේ ඉඳන් එයාට කොණ්ඩේ වවන්නවත් ගැහැණු ළමයින්ගේ ඇඳුම් අඳින්නවත් දෙන්නේ නැතුව එයාලා පිරිමි ළමයෙක් වගේ තමයි මෙයාව හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ෆෑන් යූටත් තමන් ගැහැණු ළමයෙක් කියලා පළවෙනි වතාවට හිතිලා තියෙන්නේ එයාගේ මල්ලි හම්බ වුණාට පස්සේ. මොකද ඒත් එක්කම එයාට ගැහැණු ළමයෙක් වගේ අඳින්න ඉඩ ලැබුණ විතරක් නෙමෙයි එයාට එයාම වෙන්නත් ඉඩ ලැබුණ නිසා ෆෑන් යූ ඒකෙන් ගොඩක් සතුටු වෙලා තියෙනවා. කොහොම වුණත් එයා දවසක් ස්කෝලේදී එයා කැමති පිරිමි ළමයෙක්ට තෑග්ගක් දුන්නම එයාගේ අනිත් යාළුවෝ එයා පිරිමි ළමයෙක් කියලා හිතලා එයාට විහිළු කරන්න පටන් ගද්දී මේ සිද්ධිය එයාට කොයිතරම් මානසිකව බලපෑවද කියනවා නම් ෆෑන් යූ මේ වෙද්දීත් එයා ගැහණුද පිරිමිද කියන එකත් එක්ක හිතින් අරගල කරන ගමන් තමයි ඉන්නේ. මේ අතරේ ගෙදර නිදාගෙන ඉන්න මිං ටියාන්ගේ මල්ලි හීනෙන් නැහැරිලා මෙහෙම අතපය වනන ගමන් හීනෙන්ම ගහගන්න ගමන් ඉන්න මේ හැසිරීම දිහා බලන මිං ටියාන් ඒකට හිනා වෙනවත් එක්කම එයාට තේරුම් යනවා ඇත්තටම කලින් එයා බැනපු ගැහැණු ළමයා තමයි එයාගේ මල්ලිගේ ලෝකයේ වීරයා වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ෆෑන් යූගේ S2 මිං ටියාන්ගේ අම්මගේ වගේමයි කියලාත් එයාට තේරෙද්දි නම් එයාට හිතාගන්න බැරි තරමේ තරහවක් හිතට එන්න ගන්නවා. ඊළඟ දවසෙත් ස්කෝලෙට යන මිං ටියාන්ට මේ ස්කෝලේ ගැහැණු ළමයින්ගේ කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ වගේම මේ කරදරවල තරම කොයිතරම්ද කියනවා නම් එයාට පාඩම් වැඩක්වත් හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අතරේ මිං ටියාන්ව ස්කෝලේ නතර වෙන්න කැමති කරගත්ත එකට ප්‍රින්සිපල් සහ වාන් නම් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. කොහොම වුණත් මිං ටියානුත් මෙතනින් ගැලවිලා වෙන ස්කෝලෙකට මාරු වෙලා යන්න සැලසුම් කරන ගමන් ඉන්නවා කියලා දැනගත්තම එයාලා මෙතනදී ස්කෝලෙට ගෙවන්න ඕනේ ගාස්තුවට තවත් ඩිස්කවුන්ට් එකක් දුන්නට පස්සේ මිං ටියාන් මෙතනින් අයින් වෙන්න තව පාරක් හිතන්නම් කියලා ඒකට කැමති වෙනවා. මේ ස්කෝලේ එක එක ක්‍රීඩා සමාජ එහෙමත් නැත්නම් ස්පෝර්ට්ස් ක්ලබ් තියෙනවා වගේම ඒවටම විශේෂ වන ලක්ෂණත් බලාගන්න තියෙනවා. ඉතින් මේ ක්‍රීඩා ස්කෝලේ ළමයි එයාලගේ ඉගෙන ගන්න වැඩවලට වඩා මේ ක්ලබ් වලට වැඩි කාලයක් වෙන් කරනවා වගේම මේ වගේ උදව්වෙන් එයාලගේ දක්ෂතා උපමට්ටම් කරලා ජාත්‍යන්තර මට්ටමට පවා අරගෙන යන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ගැහැණු ළමයි බොක්සින්, ටයිකොන්ඩෝ සහ ජිම්නාස්ටික් වගේ එක එක දේවල් වලට යොමු වෙලා තියෙන අතරේ මේ වෙලාවේ ෆෑන් යූ සහ ෂාවමි දෙන්න ඉන්නේ බොක්සින් ක්ලබ් එකේ පුරුදු වෙන ගමන්. ස්කෝලෙට අලුතෙන් ආපු අයට මේ හැම ක්ලබ් එකකටම ගිහින් තම තමන් කැමති ඒවට සම්බන්ධ වෙන්න කියලා ළමයින්ට උපදෙස් ලැබුණට පස්සේ මෙහෙම ක්ලබ්වල ඇවිද ඇවිද ඉන්න මිං ටියාන් බොක්සින් ක්ලබ් එකට එනවත් එක්ක දකිනවා මෙතන පුරුදු වෙන ගමන් ඉන්න ෂාවමි සහ ෆෑන් යූ දෙන්නව. ඉතින් මේ වෙලාවේ ෆෑන් යූගේ සටන් විලාසය මිං ටියාන්ගේ පුහුණුකරුගේ විලාසයට ගොඩක් සමානයි කියලා දකින මිං ටියාන් ඒ ගැන පුදුම වෙනවා සහ එයාට හිතෙනවා ෆෑන් යූත් එයාගේ පුහුණුකරු ළඟ කලින් ඉගෙන ගන්න ඇති කියලා.
ඒකෙන් පස්සේ මේ ෆෑන්ග් යූ එක එයාගේ මුල් හමුවීම ඒ තරම් සුබදායක එකකුත් නෙමෙයි නිසා එයා මේ ක්ලබ් එකට එකතු වෙන අදහසත් අතෑරලා දාලා එතනින් යනවා. මේ ස්කෝලේ ගැහැණු ළමයි එයාලගේ ක්ලබ් වලට සම්බන්ධ වෙන්න කියලා මිං ටියාන්ට කතා කරනවා විතරක් නෙමෙයි අන්තිමට එයාලා මේ හේතුව නිසා රණ්ඩු වෙන්නත් පටන් ගද්දී ඒ ගැහැණු ළමයින්ව මගහරින්න හිතන මිං ටියාන් එයාගේ ආසාව පැත්තකින් තියලා පිහිනුම් ක්ලබ් එකට සම්බන්ධ වෙන්න තීරණය කරනවා. මොකද ඒකේ තමයි අඩුම සමාජිකයන් ගාණක් ඉන්නේ. ඉතින් ඊළඟට මිං ටියාන් මේ ස්කෝලේ පූල් එකේ ඉඳන් එයාලගේ පුහුණු කරුවා යනකන් පීනන්න පටන් ගත්තත් පුදුමයකට වගේ මේ පූල් එක 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 විදිහ මාළුන්ගෙන් පිරිලා ඉන්නවා කියලා එයා ඊළඟට දකිනවා. ඒකෙන් පස්සේ එතනට එන ගැහණු කෙනෙක් කියනවා මේ පිහිනුම් ක්ලබ් එකේ කට්ටිය නැති නිසා එයාලා ඒක අයින් කරලා තියන්නේ කියලා. වගේම මේ වෙද්දී ඒක ස්වභාවික තටාකයක් විදිහට පත් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මිං ටියාන් මේ පීනන්න ඇත්තටම මාළු ටැංකියකට තමයි පැනලා තියන්නේ. ඉතින් මේකෙන් පස්සේ නම් වැඩියෙන් ගාස්තුවක් ගෙවන්න වුණත් තමන් වෙන ස්කෝලෙකට යනවාමයි කියලා මිං ටියාන් මේ වෙලාවේ තීරණය කරනවා. ඉතින් එයා මේ ගැන එයාලගේ ගුරුවරයා වෙන වාන්ට කිව්වම වාන් එයාට යන්න එපා කියලා බැගෑපත් වෙනවා විතරක් නෙමෙයි එයා මිං ටියාන්ගේ හැඩරුව තියෙන ෆොටෝ එකත් අලුතෙන් හදන පිරිමි ළමයින්ගේ වොෂරූම් එකේ ගහනවා කියලාත් ඊළඟට පොරොන්දු වෙනවා. හැබැයි මේ දේ නම් කොල්ලෙක්ට ලොකු අභිමානයක් දැනෙන දෙයක් වුණත් මේ වැඩෙත් මිං ටියාන්ව මේ ස්කෝලේ තියාගන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසාම එයා දිගින් දිගටම තමන්ට ස්කෝලේ මාරු කරන්න අවසර දෙන්න කියලා ඉල්ලද්දී අන්තිමට වාන් කියනවා එයාට ස්කෝලෙන් අයින් වෙන්න ඕනේ නම් කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩක් විතරයි කියලා. එයාට තියෙන්නේ මේ අස්වීමේ ඇප්ලිකේෂන් එක පුරවලා ස්කෝලේ තියෙන තැපැල් පෙට්ටියට දාන එක විතරයි. ඉතින් මේ වැඩේ කොයිතරම් සුළු දෙයක්ද කියලා තේරුම් අරන් ඊළඟට යා මේ ඇප්ලිකේෂන් එකත් පුරවලා තැපැල් පෙට්ටියට දාන්න යද්දී මිං ටියාන්ට තේරුම් යනවා මේ වැඩේ හිතන තරම් ලේසි එකක් වෙන්නේ නැහැ කියලා. මොකද ස්කෝලේ සටන් සමාජයේ ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කණ්ඩායමක් එයාට ඒ තැපැල් පෙට්ටිය ළඟට යන්න බැරි වෙන්න මෙතනදී වටකරගන්නවා. ඉතින් මෙයාලවත් රහසේම මේ වැඩේට පත් කරලා තියෙන්නේ මේ ඉන්න වාන්ම තමයි. ඉතින් මේ පළපුරුදු ගැහැණු ළමයි ගොඩක් එක්ක මිං ටියාන්ට එයාගේ වැඩේ කරනවා තියා හිතන්නවත් පුළුවන් වෙන්නේ නැති නිසා ඊළඟට එයා මිං ටියාන්ව වාන් ඉන්න ඔෆිස් එකටම ආපහු හරවලා යවනවා. ඉතින් මේ ගුරුවරයා මිං ටියාන්ට ස්කෝලෙන් යන්න දෙන්න බැහැ කියලා කියනවා වගේම ඊළඟට එයා හිතාගන්නවත් බැරි විදිහේ අමුතු යෝජනාවක් කරනවා. ඒ කියන්නේ මිං ටියාන්ගේ ශිෂ්‍ය ණය ගෙවන කාලය පොලියක් නැතුවම අවුරුදු 30ක් වෙනකන් වැඩි කරලා දෙනවා කියලා තමයි එයා මෙතනදී කියන්නේ. ඉතින් ඒ කියන්නේ මිං ටියාන් මේ අවස්ථාව අරගත්තොත් එයාට ඇත්තටම ඉගෙන ගන්න වියදමක් යන්නේ නැහැ. ඒ වගේම මිං ටියාන්ට දැන් තියෙන මුදල් ප්‍රශ්න නිසාම එයාට මේ යෝජනාව පිළිගන්න එක ගොඩක් හොඳ දෙයක් කියලා හිතුණත් ගැහැණු ළමයි සිය ගාණක් එක්ක මේ ස්කෝලේ ඉන්න එකම පිරිමි ළමයා වීම නම් එයාට තවමත් දරා ගන්න අමාරු දෙයක් වෙන නිසා එයා මේ ගැන තීරණයක් ගන්න ටිකක් කල් දෙන්න කියලා ඉල්ලනවා. ඒකෙන් පස්සේ මිං ටියාන් නානකාමරයට යනවා වුණත් ඒක ගැහැණු ළමයින්ගේ නානකාමරයක් වගේම මෙතනදී මිං ටියාන් ඇඳුමක් නැතුව ඉන්න ෆෑන්ග් යුව දකිද්දීම මෙයාව දැකලා කලබල වෙන ෆෑන්ග් යු ඊළඟට එයාට බිමට වැටෙන්නම පයින් පාරක් ගහනවා. ඒකෙන් පස්සේ මේ දෙන්න බැනගන්න පටන් ගද්දී ෂාවමීත් මෙතනට එනවා වුණත් මේ දෙන්න මෙතන මොනවා හරි හොර වැඩක් කරනවා කියලා තමයි එයා නම් සැක කරන්නේ. ඉතින් මේකෙන් පස්සේ මිං ටියාන් ආයමත් සමාව අරගෙන හිමීට එතනින් මාරු වෙලා යනවා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් ෂාවමි සහ ෆෑන්ග් යු දෙන්නට අයිස්ක්‍රීම් කඩේකදී එයාලගේ ස්කෝලේ ටයික්වොන්ඩෝ පන්තියේ ඉන්න තරහකාරයෙක් හම්බ වුණාට පස්සේ මේ අන්තිමට ඉතුරු වුණ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක බෙදාගන්න බැරුව තමයි මෙයාලා මේ රණ්ඩු වෙන්න පටන් ගන්නේ. මේ අතරෙදී මිං ටියාන් එයාගේ කෑම ඕඩර් එකක් දෙන්න යද්දී කරදරකාර ළමයි කණ්ඩායමක් එක ළමයෙක්ව ඇදගෙන යනවා කියලා එයා ඊළඟට දකිනවා. පස්සේ මිං ටියාන් මේ ළමයාට මෙතනින් ගැලවිලා යන්න උදව් කරනවා වුණත් අන්තිමට මිං ටියාන්ව තමයි මේ හිංසාකාරයන්ට කොටු වෙලා යන්නේ. එයාලා මිං ටියාන්ව පිට්ටනියකට ඇදගෙන ගිහින් එයාට තර්ජනය කරන ගමන් කරදර කරන්න පටන් ගද්දී මේ වෙලාවෙම මෙතනට එන ෆෑන්ග් යු සහ ෂියාවමි දෙන්න මුලින් මේ හිංසාකාරයන්ට කතා කරලා ප්‍රශ්නය විසඳ ගන්න හැදුවත් ඒ හිංසාකාරයන් මේ ගැහැණු ළමයින්ව තල්ලු කරලා දාන්න ගිහිල්ලා ඊළඟට වැඩ වරද්ද ගන්නවා. ඉතින් අන්තිමට මේ රණ්ඩුව ඉවර වෙන්නේ මේ ගැහැණු ළමයි මිං ටියාන් එක්ක එකතු වෙලා මේ වදකාරයන් එක්ක ගහගන්න පටන්ගෙන අන්තිමට ඒ කණ්ඩායමව මෙතනින් පන්නලා දැම්මට පස්සෙයි.
ඉතින් මේ සිද්ධියත් එක්කම මිං ටියාන් මේ ගැහණු ළමයින්ට ස්තුතිවන්ත වෙනවා විතරක් නෙමෙයි එයාලා එක්ක හොඳ යාළුවෝ විදිහට ටිකෙන් ටික සමීප වෙන්නත් ගන්නවා. ඉතින් මේ දේවල් එක්ක කාලය ගත වෙලා යද්දී ස්කෝලේදී එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණත් ඇත්තටම මේ ගැහණු ළමයි එක්ක මිං ටියාන්ගේ පාසල් ජීවිතය ඒ තරම්ම නරක නැහැ කියලා එයාට තේරුම් යන නිසා එයා මේ එයාගේ ස්කෝලේ මාරු කරන ඉල්ලීමත් අයින් කරගෙන මේ ජෙන්ජී කියන ස්කෝලේ දිගටම ඉන්නත් ඊළඟට තීරණය කරනවා. ඉතින් ඊළඟ දවසේ එයා වාංව හම්බ වෙලා එයාට කලින් කරපු යෝජනාව මෙතනදී පිළිගද්දී වාං උනත් මේක අහලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් මිං ටියාන්ට මේ ලැබුණ වාසිදායක අවස්ථාව වගේම අලුත් යාළුවෝ ටිකත් එක්ක එයාගේ ඉදිරි අවුරුදු හතර කරදරයක් නැතුව ගෙවන ගමන් මහන්සි වෙලා වැඩ කරලා එයාගේ මල්ලි සහනංගිට හොඳ අනාගතයක් හදලා දෙන්න තමයි මිං ටියාන් දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා පෙන්නන ගමන් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ගැහැණු ළමයින්ගේ ස්කෝල් එක ඉගෙන ගන්න ස්ථීර වුණ මිං ටියාන්ගේ කතාව දිගහැරෙන්නේ වගේම මෙයාගේ ඉස්සරහ අවුරුදු හතර ඇතුලේ මොනවා වෙනවද කියලා දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒක අපිට දන්වන්න. එතකොට අපි ඊළඟ කොටසත් මේ විදිහටම ඔයාලට අරගෙන එන්නම්. අපේ චැනල් එකේ වීඩියෝස් බලන ඔයාලා වෙනුවෙන් රුපියල් 1000ක රීලෝඩ් එකක් දිනා ගන්න කරන්න තියෙන්නේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන එක. ඉතින් මේ වගේම ස්කෝල් එක වුණ තවත් අමුතුම විදිහේ සිද්ධියක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ රිවිව් එකෙන් හමු යමු. හැමෝටම සුබ දවසක්.